अरे बेटे आई वो आन मैं कान में फिर नहीं बांध दिया नहीं दर राइट मंगी था ना अपनी वर्ग वाले पाठ में कथा करके नहीं दिए ताल रूप गुड़क के समझे तो राष्ट्र त्रिकोण राष्ट्र त्रिकोणीय ट्रापीसियम सह समांतर राष्ट्र के लिए वे वर्ग वाले का पिता कथा करा नहीं दर उटेट सामान्य ඔලඟ පෙන්නලා දැකලා නේද? ඒතකොට ඔයාලා දි යම් යම් ගැටු මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒකම මේ වැඩේ හරියට වෙනවද නැද්ද කියන එකත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නේද? අනිවාර්ය අංක 1 වැඩේ හරියට වෙන්න ඕනේ. අපි මේ කරන කැපකිරීම වල නේද ගත කරන කාලය තුල සියලු දේවල් වල නේද ඔයගොල්ලන්ගේ වියදම් වල මුදල තුන හැම දේ තුලම ප්‍රයෝජන තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩි අවධානයෙන් පන්ති දෙක රැඳී සිටින්න ඕනේ ඊළඟට අපි අවබෝධයක් ලබා ගන්න තුන අපේ දෙමව්පියෝ ඉතු පාලක ඉඳගෙන ඔයගොල්ලෝ පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා නම් ඒක ඇත්තට ප්‍රශ්නයක් හැම ළමෙක්ගේම දෙමව්පියන්ට එහෙම නිතරම වැඩි ඉන්නවම අරුයිද නේද ඒ නිසා තමයි ගුරුවරයා සමග නිතරම සම්බන්ධතාවය ගොඩනගාගෙන යනවා නම් වටිනවා පන්ති තුලදී හරි विभाग पुनरीक्षण अभ्यास करा दो बोल तुम देना हो ओ अने साक्षात्कार करने दो सर करने बोलूँगा साक्षात्कार में देना हाँ अरे देना कर लेना दरने ने हाँ सर करा तो दाई पसंद बोझन पसंद नहीं दे उत्तर उत्तर सेंटीमीटर वर्ग बल हरदी रूप දිග 9යි පළල 4යි එතකොට ඒක වර්ග පළවෙනි 9 ව 4ක් 36යි වර්ග සෙන්ටිමීටර
හරිනේද? right. ඊළඟ ප්‍රශ්නය ආධාරක පාදේ 6යි ලම්බුස 4යි. එතකොට මේකේ වර්ගඵල වෙන්නේ ත්‍රිකෝණයේ භාගය වැඩි කිරීම ආධාරක පාද වැඩි කිරීම ලම්බුස එනම් භාග වැඩි කිරීම 6 වැඩි කිරීම 4 භාගෙන් 6 විදුනහම 3යි. මේ 3 වර 4 12යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ? හරි. ඊට පස්සේ වෘත්තය අපි කතා කරන්නේ නැහැ. මම වෘත්තය තව චුට්ටක් ගණන් හදන්න නිසා මේකම එකට දාලා හදන්නම්. ඊට පස්සේ තව ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයේ පුතේ ආධාරක පාද 24යි ලම්බුස 7යි. එන එක වර්ගඵලය වෙන්නේ 24 දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕනේ 7. ඒකට 22 දෙකෙන් බෙදලා 12 දොළොස්සරක් 84යි වර්ග සෙන්ටිමීටර්. හරි. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයයක් ගැන අපි කතා කරා. සමාන්තර ආශ්‍රයක සමාන්තර පාදයක දිග Excuse me sir. Excuse me sir. Okay anna. Sir me 4 වෙනි එකේ වෘත්ත තියෙන්නේ. ඔව්. ඒකට කී දෙන්නේ? ආයි කරන්න ඕන බා. හරි 154 නේද? ඔව්. හරි. මම ඒක මම ඊගාට කතා කරලා ඉතින් ඉතින් දැන් අපි කරන්න ගමන. කොහොමද 154 උත්තරේ? හරි. වාගේ වැඩි ආධාරක මොකද 42 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 නේ 4 කැපිලා 7 22ක් 154 ඇగిලා එනවා. හරිද? හොඳයි. ඊගාව එක F ගන්න අපි දැන් කතා කරන්නේ. සමාන්තර ආශ්‍රයක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක සමාන්තර පාදයක් 12යි. එතකොට එතන ඉඳලා අනිත් සමාන්තර පාදයට ඇඳපු ලම්බුස 8යි. එතකොට ඔයගල දන්නවා සමාන්තර ආශ්‍රයක වර්ගඵලය කියන්නේ සමාන්තර පාදයක දිග වැඩි කිරීම. AC දිග සමාන්තර අනිත් පාදයට ඇඳි ලම්බ උස. එතකොට 12 8 තමයි උත්තරේ. ඊළඟට 12 8 96යි වර්ග සෙන්ටිමීටර්. ආවේ හොඳයි. ඊට පස්සේ තින පුතේ ට්‍රැපීසියමක් ඔක සමාන්තර පාදයක් තියෙනවනේ ඒක ට්‍රැපීසියමක් වෙනවා. එතකොට ඒකේ අපිට සමාන්තර බව හඟවන කොහොමද මිත්ත කෝණ අංශක 90යි කියලා දීලා තිනවා නේද? එතකොට 90 වේ දෙයක් 180යි කියන්නේ 6යිද 6යි සමාන්තර පාදයක් කියලා අපි දැනගන්නවා. හරි. එතකොට ට්‍රැපීසියමකේ වර්ගඵලය වෙන්නේ සමාන්තර පාදකේ දිග එකතු කරලා ඒ දෙක අතර ලම්බ දුරින් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ. සමාර්ධක එකතු කරනවා 16යි පිට 16 එකතු කරනවා 8යි 8 වරක් 6 48යි වර්ග සෙන්ටිමීටර්. හරිද? ඒක හරිනේ දැන් කොහොමද? හොඳයි. හරි. රයිට් හොඳයි. අපි ළමයි ටික දැන් වැඩ කරන මට සතුටුයි ඇත්තටම. ඔයගොල්ලන්ගේ උනන්දුව ගැන සතුටුයි. එක්කම ඔයගොල්ලෝ වැඩ කරන එක ගැන සතුටුයි. අපිට මම හිතන්නේ ඔන්ලයින් මේ පන්තිය තුල ඔයගොල්ලෝ හොඳ දිනුවක් ලැබලා තියෙනවා මං හිතන්නේ. ඔයගොල්ලන්ට ඒක අවබෝධ වෙනවා ඇති. සාපේක්ෂව ඔක වැඩිපුරම අවබෝධ වෙන්න පුතේ ඔයගොල්ලෝ කවදාද දවසේ ඉස්කෝලේ ගියාම ඔයගොල්ලොත් එක්ක ඉන්න අනිත් දරුවෝ කරලා තියෙන වැඩ ප්‍රමාණය සහ ඔයගොල්ලෝ කරපු වැඩ ප්‍රමාණය පිළිබඳ යම් කිසි සංසන්දනයක් කරාට පස්සේ ඔයගොල්ලන්ට ගොඩක් අවබෝධ වෙයි. හරිද? ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි පුතේ ඔයගොල්ලෝ නේද ඒ පළවෙනි වාරේ වැඩ ටික සම්පූර්ණ ඉවර කරලා ඒ පිළිබඳව අභ්‍යාස කරලා papers වලට ගියා කොච්චර උඩින් ඉන්නවද කියන එක ඔයගොල්ලන්ට හේරේ වෙනකොට අපි බලමු එතකොට නේද? අයත් අපි පුළුවන්තර වැඩ කරලා යමු විභාගෙට. ඔයගොල්ලෝ ඉස්කෝලේ පටන් ගන්නකොට පුළුවන්තර වැඩ කරලා යන්න. ඒකට ඔයගොල්ලෝගේ සහයෝගය තාම වැදගත්. මේ කියනකොට ඊගාව ගාන දෙවෙනි ගාන පහර දී ඇති A හා B රූප වලින් දක්වන ට්‍රැපීසියම ත්‍රිකෝණයේ එක්වීමෙන් C රූපයේ V රූපයේ දක්වන ත්‍රිකෝණස්‍ය සෑදී ඇත. හරි. A රූපයේ වර්ගඵලය අහනවා. ඒ ට්‍රැපීසියමේ වර්ගඵලය 5 8 එකතු කළොත් ඒ දෙක අතර ලම්බුස වැඩි කරාම හරි 5 8 එකතු කරාම 13 ලැබුදේ. ඒ දෙක දුර ලම්බු දුර 4යි. 4 දෙකෙන් බෙදුවම 2යි. 13 ඒවා 2 26යි වර්ග සෙන්ටිමීටර්. හරිද? ආවනේ. හොඳයි. මම මෙසේජස් ඔක්කොම හරි හොඳයි. අචින්ත්‍යත් හරි ඔක්කොම ප්‍රසන්නත් හරි. හරි. හොඳයි හොඳයි. right. මේ ළමයි ගොඩාක් නෑ පුතේ මැසේජ් දන්නවට වඩා ලේසි කතා කරා නම් කමන්නේ මැසේජ් දෙන්නත් කමක් නෑ ඉතින්. හරිද? B රූපිය වර්ගඵලය අහනවා වෙන් B රූපිය දැක්කින වර්ගඵලය එතකොට පුතේ ත්‍රිකෝණික වර්ගඵලය කියන්නේ භාග වැඩි කිරීම ආධාරක පාද වැඩි කිරීම ලම්බුස එනම් භාග වැඩි කිරීම 3 වැඩි කිරීම 4 4 දෙකෙන් බෙදෙනවා පුතේ 2යි 3 කරද්දී 6යි වර්ග සෙන්ටිමීටර්. C රූපිය දැක්කින ඍජුගුණාශ්‍රය වර්ගඵලය A හා B රූපවල වර්ගඵලය අසලන් සොයන්න. දැන් ඍජුගුණාශ්‍රය වර්ගඵලය හැදෙන්න පුතේ අර දෙක එකතු වුණාම නේ පුතේ දැන් පළවෙනි එකේ වර්ගඵලය ආවේ කියන පුතේ 13 26 නේ 26 26 ඔව් 26 දෙකගේ 12 ඉන්නේ ආවේ නේද? ඉතල 26 12 එකතු කරාම 38 නේද වර්ග සෙන්ටිමීටර්? දැන් දැන් 38. වැරදිද? හරි සර්. හොඳයි හරි.
right එහෙම වෙනවා එතකොට right ඊට පස්සේ තුන්වෙනි ගාන අපි ආමු තුන්වෙනි ගාන එතනට නම් හරි උත්තර තුන්වෙනි ගාන රූපයේ දක්වා ඇති ත්‍රිකෝණ දෙකයි එකතු වෙමින් සෑදුන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 33ක් වූ ට්‍රැපීසියමේදී අඳුරු කරන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න රූපයේ දක්වා ඇත්තේ ත්‍රිකෝණ දෙකක් කිවෙන් සෑදුන වර්ග 33ක ට්‍රැපීසියමක් හා එතන අඳුරු කරන කොටසේ වර්ගඵලය හොයන්නලු හරි සම්පූර්ණ ට්‍රැපීසියම් වර්ගඵලය 33ම දෙන නමුත් අර අතන අඳුරු කරන කොටස ඉතුරු වෙන්නේ කොහොමද අර ත්‍රිකෝණයේ වර්ගඵලය අයින් කරාන නේද මුදේ එතන ත්‍රිකෝණය මම හිතන්නේ ආධාරක භාජය 7යි ලම්බුස 6යි කියලා දිනනවා එතන මුදේ භාගය වැඩි කිරීම 7 වැඩි කිරීම 6 ගුවට පස්සේ 21යි උත්තරේ නේද 6 දෙකෙන් බෙදුනහම 3යි 3 වල 7 21යි එතන අපි 33න් 20ක් අඩු කරාම අපිට එන මුදේ 12යි කියලා උත්තරේ නේ එහෙනම් අඳුරු කරන කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 12යි නේද 12 පුවා ඔව් සර් right right ඊට පස්සේ හතරවෙනි ගාන පහත දැක්වෙන්නේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 120ක් වූ සමාන්තර ආශ්‍රයකී ඒ පරිමිතිය 64යි දියත රූප තොරතුරු ඇසුරෙන් CD පාදයේ දිග හොයන්න වර්ගඵලය 120යි නේද පුතේ හරි එතන මේ වර්ගඵලය 120 නම් පුතේ ඕකට ගන්නවා අපි සමාන්තර ආශ්‍රයක වර්ගඵලය වෙන්නේ සමාන්තර පාදයේ දිග දිග මේ CD ඉන්න සමාන්තර අනුපාතයෙන් ලම්බුසෙන්නේ දැන් DC දුර අපිට නිකම් හොයන්න පුළුවන් මොකද වෙන්නේ 126 MB දුරන DC එනවා එතකොට කීයද පුතේ 126 MB දුවාම 20යි උත්තරේනේ CD 20යි නේද CD පාදයේ දිග 20යි 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 නේද ඔව් ඊට පස්සේ අපිට ගහන BC පාදයේ දිග එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔක්කොම 64යි උතර 20යි 20යි 40යි 64න් 40 අඩු කරාම 24යි 24 දෙකට බෙදුවාම 12යි BC ආවේ ඒක තේරුම් නැද්ද පුතේ මම හදන්න දෙක බෝඩ් එකේ අවසාන ගාන බෝඩ් එකේ නනේ 12 ඔව් 12 තමයි ආවද අද මම හදන්නක පුතේ බෝඩ් එකේ ගන්න ඒක වර්ගඵලය දෙන මුතේ වර්ගඵලය 120යි වර්ග සෙන්ටිමීටර කියලා. අපි මේ දුන අපි ගත්තොත් මොකද ඒකට කියන්නේ A B C D ඔහුනේනේ. එතකොට මේක වර්ගඵලය කියන්නේ මුතේ මේ දෙක සමාන්තරයි. සමාන්තර පාදයක දිග වැඩි කියනවා. වර්ගඵලය A අතුමින් ගත්තාම සමාන්තර පාදයේ BC කියලා ගමු. BC වැඩි කිරීම A ඉදලින් සමාන්තර පාදයට ලම්බ දුර. අපිට DC වලට මෙතන A වල D වල 120යි කියලා. දැන් DC සමානයි උටේ 6 වල. මේ මෙතන 6 මෙතනනේ මේ 6 කැපෙනවා. මේ මෙතන 6. මෙතන වැඩි වැඩි වුණා මොකද ඔන්න DC වල උත්තර එනවා. DC සමානයි මේ 6 මෙතන මෙතන 12 6 ඒවා 2යි 20යි සෙන්ටිමීටර කියලා. ඔන්න DC 20යි කියලා. හරි. right. එතකොට දැන් ඊට පස්සේ අහන මොකද්ද පරිමිතිය? පරිමිතිය වලදී ඕගොල්ලෝ දන්නවා සමාන්තර ආශ්‍රය පරිමිතිය කියන්නේ බද්ධ පාදිය උගලේක දැන් දිග එකතු කිරීම අපෙන් අහන්න මොකද්ද BC කියන්නේ ඔව් BC ඉඳලා අපි දන්නවා DC කියද BC එකතු කිරීම DC ඒක දෙකෙන් වැඩි කරන්න ඕනේ මේක පරිමිතියද ඇයි බද්ධ පාදිය උගලේ දිග එකතු කරලා ඒක දෙකෙන් වැඩි කරනවාද පරිමිතිය එන්නේ මේ දෙක එකතු කරලා ඒක දෙකෙන් වැඩි කරනවා පරිමිතිය එනවානේ දැන් පරිමිතිය 64 කියලා දීලා දිනවා අපිට. එතකොට එහෙනම් අපි දන්නවා දෙක වැඩි කිරීම BC දන්නේ නැහැ නමුත් DC අපි හොයාගත්තා කියලා 20යි. හරි? දැන් මේ දෙකයි ගන්න දෙකෙන් බෙදුවා ඔය වැද දෙකෙන් බෙදුවා මෙයාට බැරිකම නම් අපිට එහෙනම් BC ධන 20 සමානයි 64 දෙකෙන් බෙදුවා මන්දේ 3යි 2 32 කියලා. දැන් 20 මේ පැත්තට ගෙනවා 32 අඩු කිරීම 20 සමානයි පුතේ BC. එහෙනම් BC සමානයි කියලා පුතේ 12යි කියලා උත්තරේ. 12යි කියලා උත්තරේ. හරි මේ හදා හොඳයි. හරි. හදාගන්න පුතේ වර්ධුනා ඉන්නවනම්.
संपूर्ण ऋजुगोनाश्रेन संपूर्ण संपूर्ण ඒක මත වෙන්නේ භාගය කියන්නේ මේකෙන් භාගයක් තමයි ඒක මත වෙන්නේ එතකොට මේක දෙකෙන් බෙදුවම මේ දෙක එකට ගාව කරා 5r කියන කොටසෙන් එතකොට මේ පැත්ත දිග කොච්චරද 5r මේකේ පළල කොච්චරද මේ මේ array array ප්‍රමාණයද නිකන් array එනවා එහෙනම් ඔක නිකන් දැනගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම කතාවක් බලන්න වෘත්තේ වර්ගඵලය සමාන නමකටද මේකේ උත්තේ වර්ගඵලය සමාන නමකටද මේ මේ ඍජුකෝණ ආශ්‍රය වර්ගඵලය ඍජුකෝණ ආශ්‍රය වර්ගඵලයද හරි පැහැදිලිනේ පුතේ මෙතන ආලෝකයේ විතර පොඩි ප්‍රශ්නයක් එනවා ඒක මම මෙහෙම ඉන්නේ උත්තේ වර්ගඵලය සමාන ඍජුකෝණ ආශ්‍රය වර්ගඵලය වල ආලෝකය අපිට මේ ඉදියෙන් එනකොට අපි දෙක තාම පව කරගන්න තව චුට්ට විනාඩි ගානක් යනවා නේද? තව කරගෙන දියන්නේ ඒක මේ පවුලෝරි වගේ එන්නේ මෙතේ. ඒක පරිප්පේ හරියයි හරිද? හරි. ඒකම වාර්ගය උත්තේ වර්ගඵලය සමාන ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. හරිද? ඒ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ මොකද පුතේ? දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල නේද? එහෙනම් උත්තේ වර්ගඵලය අපි a කියලා ගත්තොත්. ඔයා දන්නවා a සමාන දිග කොච්චරද මේකේ මේ දිග කොච්චරද 5r. ආනි කොච්චරද r හරි ඒ උත්තේ වර්ගඵලය ඒ සමානයි මොකද මේ 5r වර්ග r වැඩි කිරීම ආදීන r වර්ග ඔන්න ටික වර්ගවල සූත්‍රය ආවා ඔන්න උත්තේ වර්ගඵලයේ සූත්‍රය ආවා පැහැදිලි නේද ඔන්න මෙතන උත්තේක වර්ගඵලයේ කොට නැගෙන්නේ රයිට් දැන් ඔයගොල්ලෝ බෝඩ් එකේ දින්ටි කියලා ටික ඔක්කොම ලියන්න ලස්සන උත්තර දැදලා ලස්සන ගන්න Thank you.
अरे बुद्धे ना अभी पहले प्रश्न लिए वो लिया ना ऐसे नहीं करेंगे तो राइट ये लो पहले प्रश्न है अरे अरे सेंटीमीटर हाथाक को उड़ते के वार्ग पहले सोया ना तब प्रश्न लिया ने अरे ये ने आप अरे ये कमने अरे ये सेंटीमीटर दहाई दशम भाग को उर्टेक वर्ग पालेस पेट्रोल के नंदी खादन पे टक गया Thank you.
අපරි ඉවරනම් කියන්න පුතේ ඉවරයි හොඳයි අයිතත් ඉවරයිද ඉවරයි අයිතත් ඉවරයි ඉන්නනම් ඉවරයි කියලා එතන එනවා එහෙනම් අපි හදමු පුතේ අපේ දාන සූත්‍රය ඒ සමානයි पाई आर वार गया नहीं तेरे पाई के नंबर लानो हाथ में सीधे गाय आर के अन्य हाथ वैरी हाथ मैं हाथ का ना हाथ कैपिटल होती है तो उत्तर ये देखेंगे डिग्री ना दाह हाथ रे का तरीका कितने तेरे दाह रे के पहाड़ हो वार के सिर्फ तीन दही का एक दाह रे से बाद दाह वार की दाह रे से मैं वार की आ रही हूँ नहीं दाह रे से बाद दाह रे से मैं वैरी कर रहा हूँ अरे एक उत्तर है ना दहाड़े से भागे ना विषय देख के हम उत्तर है ना अरे ना तब आने ना ए समान है पाई आर वार्गिंग क्या दे पाई क्या ने हाथे निश्चित देख कर आर क्या ने विषय कर वैली बिजी देख कर वैली विषय कर बिजी ना देख कर राइट जब मैं हाथे में तो हम इधर तूना है मैं देखे भी तो हम इधर एक को लगा है क्या दे तुम वाला के को लगे तीस तूना वैली गिरी में विषय कर बिजी में देख कर राइट ලැඳා වැඩි මෙන්න මෙහෙම කරා නම් තව ඒසි මත අපි ඒසි කරා කියලා දෙනවා මොකද 11 වැඩි කිරීම මේ දෙක වැඩි කරාම 3යි මෙතන 6යි බෙදීම දෙක හරි ඔයාලා දන්න 11/63 දන්නවනේ මම මේසි කරා කියලා දුන්නානේ ඒක උගලන්ට W pen එක සමග මෙතන දියන්න 11/63 කියන්නේ 63 වම 6 3 කියලා විදිහට දැන් ඇඩ් කරලා ලියලා ඒ දෙක එකතු වෙමින් දුවා බෙදීම දෙක දැන් දෙකෙන් බෙදන්න දන්නවා ඔයගොල්ලෝ දෙකෙන් බෙදන්න තේරෙනවා 6 2 ඒවා 3යි ඉතුරු නෑ 9ට 4 එකක් ඉතුරු 13ට 13ට දෙකේ ඒවා 6යි එකක් ඉතුරුනේ 5යි 240.5 වර්ග සෙන්ටිමීටර ආවදද මේක කොහොමද අය නෝදයි
දැන් ඊපස්සේ මාතෘකාවට යන පුතේ එහෙනම් ඕගොල්ලෝ කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය उठे वर्ग बोले पैर वर्ग एक पैर वर्ग बागिया मित्र विग्रह पैर बागी बागिया बागी सामानी उड़ा कर
रूप वर्गपंत Thank you.
ඉවරයි සර් හොඳයි අනිත්‍යත් වලද හොඳයි හරි බලමු අපි එනවා දෙන්න right how the ivara give ajinda da right ajinda mata meken uttare kiyanna one 360 kiyala uttare kiyanna kiyanna wediyo tunziya teng 270 wedi kirima 5r anne ekama denaganna ona one එතන 90 කියලා දුන්නාම 300 න් අපි 300 න් 90 අඩු කරන්න ඕනේ 90 අඩු කරාම මෙතන බිඳුවයි මෙතන 7යි 2යි 270 අන්න ඒක තමයි අපි කියන්නේ මේ කෝණය තමයි 270 අපිට ඒකේ අවශ්‍ය එන අපි කියන මොකද ඒ සමානයි 360 න් 270 වැඩි කිරීම pi r වර්ගය කියලා හරි when එසේ මෙතන ඒ සමානයි මෙතන මේ කෝණේ වාරන 300යි. නේද? එහෙනම් 360 න් 300 වැඩි කිරීම pi r වර්ගය. මේ එමේ. මෙතන මේ සමානයි මේ කෝණේ කියලා පුතේ. 300 න් 240යි නේ. එහෙනම් 360 න් 240 වැඩි කිරීම pi r වර්ගය. මේක වැදගත් කතාව ඒක නේද පුතේ? කොහොමද එන්නේ ඒක? ඒ සමානයි 360 න් තීටා වැඩි කිරීම pi r වර්ගය. ඔන්නෝම මත තියාගෙන සූත්‍රය. නේද? හැමතිස්සෙම ඔය තමයි වෙනස.
මොඳද අපි ගණන් ටික හදන්න යන්න පුතේ හරි ඔය ටික අඩුපාඩු දිනනවා හදාගන්නත් අගල අපි ගණන් කොට යන්න කලින් අච්චුවත් ළඟ දිනනවද අච්චුවත් ළඟ දිනනවා නම් පුතේ දිනනව නේද ඔව් සර් හරි 68 පිටුව බලන්න හැමෝම හරි 68 පිටුවේ පුතේ 6 එක අභ්‍යාසයේ පළවෙනි ගාන රූප හතරක් තියෙනවා අන්නේ රූප හතරේ වර්ගඵලයට අග ගාලා දැන් හොයන්න නැති ඇින්නොද නැදම බෝඩේ රූප දාන්නට අග ගන්න නැන්දන් කියන්නේ
Right. And then කියන්න हाथ
හතයි වර්ග සෙන්ටිමීටර එක ගන්න හරි වර්ග සෙන්ටිමීටර හොඳයි බලන්න ගන්නද හරිද ඊගාවෙක ඒ සමානයි 260 90 වැඩි කිරීම pi r වර්ගය හරි එහෙනම් 260 90 වැඩි කිරීම pi කියන්නේ 722 වැඩි කිරීම 14 වැඩි 14 නේ ඇත්තටම බලන්න ඊට පස්සේ නම් 7 ඒවා මෙතන 2යි පුතේ 90 ඒවා මෙතන 4යි පුතේ 2ෙන් මෙතනම මෙතන 2යි ඒ දෙකෙන් මෙතන මෙතනම 11යි 11 ඒවා 14ක් කියන්නේ 1යි 4යි ඔහොම ලියලා වෙන දෙකකින් මෙතන ලිව්වා වර්ග සෙන්ටිමීටර කියලා 154 වර්ග සෙන්ටිමීටර හොඳයි එහෙමයි ඊළඟ එක හරි මේක බලන්නකේ නම් ඒ සමානයි 360 වැඩි කිරීම pi r වර්ගය. එහෙනම් 360 වැඩි pi කියන්නේ 722 වැඩි r කියන්නේ 21 වැඩි 21. හරි. දැන් බලන්න 60 ව මෙතන හරියටම 6යි පුතේ. දෙකෙන් බෙදුනම මෙතන 3යි මේක දෙකෙන් බෙදුනම 11යි. 7ෙන් බෙදුනම මෙතන 3යි. ඒ තුනට මෙතන කැපෙනවා. එතකොට 11 ඒවා 21ක් කියන්නේ 2යි 1යි එහෙම නේද? ඒ දෙක එකට මෙතන ලියුවා 3යි කියලා. වර්ග සෙන්ටිමීටර 231. එමෙනෝ. වඩ සුළු කිරීම හරියට කරනවා නම් පුතේ නිකන් ක්‍රම භාවිතා කරලා ඒක භාවිතා කරලා ඔයාලා ඉතාලම සරල ඉක්මනින් උත්තර ගන්න පුළුවන්. එහෙම නේද? ඉන්සයික අවබෝධයෙන් කරන්න. මේකයි ඊට පස්සේ. බලමු මේක 280 කියන දිය දෙන අපේ ප්‍රශ්නයෙන් දැන් සල්ලි දෙනවා ඒ සමානයි 360 280 වැඩි කිරීම pi r වර්ගය එහෙනම් අපි දානවා 360 280 වැඩි 722 වැඩි 3 වැඩි 3 3 සෙන්ටිමීටර කියලා දෙන්නේ නේද ඔතේ ඔය එතන බලන්න දැන් මේ බිඳුව වල බිඳුව කපන දාතයකි තුන් වරක් තුන කියන 9 මෙතන 9 යොමු කරන ගමන් 4යි නේ 7 ඒවා 21 7ට 4යි 4 මේ 4 ගැටුණා උදේ මෙතන 22 තමයි උත්තරේ වර්ග සෙන්ටිමීටර ඔමය එන්නේ හොඳයි ඔක්කොම හරි ගියා ඉන්නවද හරි අඩුපාඩු දිනවන හදාගන්න ඊට පස්සේ ඒක හදපු දරුව ටික දෙවෙනි ගානේ ගණන් දෙකයි තියන්නේ දෙකම හදන්න තමයි ගන්න සර් මගේ ඔක්කොම හරි හොඳයි කවුද ප්‍රවීන්ද අචින්ත අචින්ත හොඳයි අනිත් දෙන්න දෙයිගා ගණන් දෙක try ගන්නකෝ පුතේ Thank you.
Thank you.
සර් පළවෙනි ගාන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? නැයි අපි හදමු. ඉරුණාද?
वर्गफले හරි අපි සුරු කරමු එහෙනම් මේක උදේ මෙහෙමයි මේ 360 බෙදෙනවා බෙදන්න 7ෙන් බෙදුනහම මෙතන 3යි 2ෙන් බෙදුනහම මෙතන 11යි එච්චරයි එහෙනම් 77 සමානයි තීටායට 360 වැඩි කිරීම එදකට නම් 33යි වැඩි කිරීම වෙනද දිනවා 21ක් යට දිනවා දෙකක් ඇචරයි එතන වෙටි ඔක්කු දාලා වෙටි ගැතර අවුනේ ඔවනේ රයිට් ඔන්න මම දැන් මම මෙතන සුළු කිරීම කරන්න මුතේ එතන 77 සමානයි තීටා වැඩි කිරීම 33 වැඩි කිරීම 21 යට 360 වැඩි කිරීම 2 උදේ මේ මේ දෙක අයින් වෙන අපි එකකින් වැඩි කරනවා 360 වැඩි කිරීම දෙකකින් අයින් කරන දෙකත් වැඩි කරනවා ඈ එතන මොකද මෙයා මෙයා කැපිලා අයින් වෙනවා ඊට මේ පැත්තේ තියෙන මොකද තීටා වැඩි කිරීම 33 වැඩි කිරීම 21 මේ පැත්තේ 360 ඒවා 360 වැඩි කිරීම 2 වැඩි කිරීම 74 එකපාරටම සුළු කරන්න යන්නේ නැහැ මොකද මේ මිනිත්තේ පාඩමේ මිනිත්තේ ගණන් කරන එකපාරටම සුළු කරන්න යන්නේ නැහැ හරිද අපි ටික ටික හදාගෙන යමු හරි දැන් මොකද වෙන්නේ ඊට පස්සේ මම මේකයි කරන්න මේ පැත්ත 33 වැඩි කිරීම 21 කින් බෙදනවා හරි මේ පැත්තත් පේනව නේද හරි
මේ පැත්තත් එහෙනම් අපි 33 වැඩි කිරීම 21 කින් බෙදනවා. ඒතර මෙයාට මෙයා කැපිටල් මේ පැත්තේ තීටා විතරයි ඉතුරු වෙන්නේ. හරිද? දැන් කැපිටල් එක කපලා දාමු අපි ආයි. අපි ඉනෙන් 11 බෙදුවම 3යි මේ ක්‍රැප් බෙදුවම 7යි. නේද? රයිට්. 7ෙන් බෙදුනහම මෙතන මුතේ 3යි. 3 වරක් 3 9යි. 36 9 4යි. මෙතන 80 40 දෙක 80යි. අංශක 80යි කියලා තියෙනවා. ඊට අංශක 80යි කියලා. හරි ආපු ළමයි ඉන්නවද උස්සන්? දාන්න අර පොඩි මොකක්ද එක? වෙන්න මෙහෙම. Thank you.
රැඩිකව ගන්න හදන්න ඉවරද පසන්ට මොකද උනේ විතර කරලා නේද මෙතේ හොඳ අපි ඒ ගන්න පදමු විසියකයි ඊට දන්නේ නෑ 462යි නේ වර්ගපදෙනි උනේ මෙතන මෙතන 1යි 2යි 120යි ආපහු 2ෙන් මෙතනම 60යි 2ෙන් මෙතනම 11යි 3ෙන් මෙතනම 20යි 3ෙන් මෙතනම 7යි එතකොට මේ උදේ තුනේ ඉතින් පෙරවලම මම මෙතන යන්නේ දුක මෙතන 462ක් දීනවා උදේ හතලිස් දෙකට හතයි ආයි හතලිස් දෙකට ආයි හතයි සරි එනවානේ හතෙන් විදුනම මෙතන 11යි හතෙන් විදුනම 42 කියන්නේ හතේව 6යි නේද මෙතනත් 6යි 66යි හරි ඊට පස්සේ 11 විදුනම මෙතන 6යි 11 8 8 6යි 6 120යි කියන්නේ මේ 120යි තීටා තීටා 120යි වෙනවා පැදරිනේ රයිට් හොඳයි දැන් පුතේ ඊගාවට තව ගණන් දෙයක් දිනවා ඒක ඔයගොල්ලන්ට ගෙදදී හදන්න මන් තියනවා අපි ඊට පස්සේ යනවා පුතේ සංයුක්ත තල රූප වලට මොකද මේ වෙන්නේ
සිත ඔයා විතරයි නේද ඉන්නේ වටින්ද ඔයත් නැද්ද අදින්ද ඉන්නවද මේ අනිත් දරුවෝ නෑ නේ රයිට් මාතුකාලේ වල සංගීත තල රූප කියලා උදේ ඒකේ පළවෙනි ගාන හදන්න ඔයා 6-2 අභ්‍යාසයේ පළවෙනි ගාන 70 පිටුව ලංගර හදලා ඉවරලා හදලා ඉවරන ඕකේ කියලා කියන්නේ
පුතේ ඔයාට දැන් ඇයි ගණන් හදන්න බැයිද අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා වරේ නම් ගෙදරදී ටික ඔක්කොම කරන්න පුළුවන්ද අපිද හරියට ඔක්කොම නම් ගෙදරදී කරන්න අපි නම් හෙට හම්බ වෙමුද හරි හම්බ වෙනවා ඔය වසර පන්තියේදී හරි ඔකේ